ආණ්ඩුව පහුගිය කාලයක් පුරාම අමුතු කාමාර පුරාම ආයෝජකයන්ට මේ රටට එන්න කියලා කතා කරනවා. නමුත් කිසිම ආයෝජකයෙක් තාම මේ රටට ආවේ නැහැ. ආයෝජකයෝ එන්නේ මේ රටේ ප්‍රමාණය අඩුයි. ඒ වගේ තමයි අව ප්‍රමාණයට වඩා ආයෝජකයෙක් මෙතන තියෙන්නේ. ආයෝජකයෙක් අරන්ගෙන ඩොලර් එකකට මෙහෙන් දෙන රුපියල් ගන්න වැඩි නම් ආයෝජකයෝ පෙළඹෙනවා. ඒ වගේම තමයි මෙහෙ ශ්‍රමයේ සමසක්තියට දෙන මුදල නැතුව අඩුයි නම් ආයෝජකයෝ ලංකාවට එන්න පෙළඹෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා ලංකාවේ රට ප්‍රමාණය අහත දමන්න. ඒකට කුමන්ත්‍රණයක් අවශ්‍යයි. ආණ්ඩුවට ප්‍රකාශ කරන්න බෑ රට ප්‍රමාණය අඩු කරනවා කියලා. නමුත් වැටු ප්‍රමාණය අඩු වෙන ආකාරයේ ක්‍රියාවලිය ආණ්ඩුවට ක්‍රියාවේ යොදවන්න පුළුවන්. ඒකට තියෙන හොඳම ආණ්ඩුවට තියෙන උත්තරය තමයි ඉන්දියාවේ ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්න ගන්න විවිධ ශ්‍රේෂ්ඨවට අදාළ. ඒ නිසා ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලංකාවේ මේ වෙනකොට ශ්‍රම ශක්තියට ගෙවන වැටුප අඩු කිරීමට අදාළ කරන අඩු ශ්‍රම ශක්තියකට වැටුප ගෙවන්න. විවිධ ශේෂෝට ලංකාවට දෙන්නගෙන මෙහෙ වටු ප්‍රමාණය පල්ල හට ගන්න. ඒ විතරක් නෙමෙයි එහෙම සමිතුව ලංකාවට එනකොට වෙන ඊළඟ දේ තමයි මෙහෙ තියෙන රැකී අවස්ථාවට අහිමි වෙන. ආණ්ඩුවට මේකට දැවැන්ත වෘත්තීය සමිති වල විරෝධතාවය එනකොට ආණ්ඩුව පහුගිය කාලේ මේක අකුල ගත්තා. එක්කා කිසිම අසම් කිරීම අකුල ගත්තා, පස්සට ගත්තා. රණවිංගමසිංහ මහත්තයා ජයගාලා දිහා කවුරුත් මේක කරනවා කියලා. වෘත්තීය සමිතියට පාර්ලිමේන්තුවේ පාවිච්චි කරලා තර්ජනය කරනවා. මැනවදු සමිති මන්ත්‍රණාවල ක්‍රියාත්මක වෙන්නේ විවිධ ආකාරයේ ප්‍රකාශ කරමින් උසමිති ව්‍යාපාරය පහුගිය කාලේ මේකට එරෙහිව කටයුතු කරන මර්ධනය කරන්න විවිධ ආකාරයේ උත්සාහයන් ගත්තා. නමුත් උසමිති ව්‍යාපාරයේ තිබුණු සමගියක් දැඩි කැපවීමක් නිසා ආණ්ඩුව පහුගිය කාලේ මේක අකුල ගත්තා. දැන් ආපහු ලෑස්ති වෙනවා එක්කා දුසු වස්සන් කරන්න. මොකද මේගොල්ලන්ට ආයෝජකයෝ ගෙන්න ගන්න නම් මේ ශ්‍රම ශක්තියට ගෙවන වැඩි ප්‍රමාණය පල්ලෙ හදන්න ගන්න. දැනට ගෙවන ප්‍රමාණය පල්ලෙට ඇදලා දාන්න. පහුගිය කාලේ රුපියල් 10000ක් වැඩි කරගත්ත එකත් දැන් ආණ්ඩුවේ වැඩිවෙමතුරු බෙදරි ගන්න පටන් අරන් තියෙනවා. මේක වැඩි කරපු එකත් වැරදි. ඒතකොට ඒකත් අදහස තියෙන්නේ වැඩි ප්‍රමාණය පහළ දමන ආකාරයේ ක්‍රියාවලියකට ආණ්ඩුවට යන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව එක එක රැකියා ඉදිරියන් තියෙනතන් පෙන්නවි. සංචාරක ව්‍යාපාර හිදියක් තියෙනවා කියලා පෙන්නවා. සාපු කාර්යාලවල හිදියක් තියෙනවා කියලා පෙන්නවා. මේ කාර්මික ශේෂවල වැඩ කරන අයගේ හිදියක් තියෙනවා කියලා පෙන්නවා. එහෙම පෙන්නලා පිටින් කට්ටිය ගේන්න තමයි මේ කිවිසුම අස්සම් කරන්න යන්නේ. මේකේ ප්‍රධාන අරමුණ ඒක. ආයෝජකයන්ට අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවට එන්න නම් ශ්‍රම ශක්තියට ගෙවන වැටුප සොච්චමක් බවට පත් කරගන්න. එහෙනම් දැනට තියෙන ගාණ අඩු කරගන්න ඕන. අඩු කරන් තියෙන ක්‍රමය තමයි අඩුපඩියට වැඩ කරන ලංකාවට ගෙන්නන්න. අවුගේ කාලේ කිව්වා රජයේ වෛද්‍යවරු මේකට විරුද්ධව කෑ ගහනකොට කිව්වා නෑ ඒ ශේෂ්ත්‍රයට මේක අදාළ වෙන්නේ නෑ. අවත් වෘත්තීය සමිති මේකට විරුද්ධව කෑ ගහනකොට කිව්වා ඒ ශේෂ්ත්‍රයට මේක අයිති වෙන්නේ නෑ කියලා. නැව් ශේෂ්ත්‍රයට සහ ආක්ෂණ සේවා ශේෂ්ත්‍රයට පමණක් ක්‍රියාත්මක කරනවා කියලා තමයි ආණ්ඩුව කිව්වේ. නමුත් ඒකටත් අපි එකඟ නෑ. අපි ජාතික සමිති මැදිස්ත්‍රි අද මේ පත්‍රිකා බෙදීම ආරම්භ කරන්නේ රට පුරාම පත්‍රිකා දශලක්ෂයක් බෙදීම ඉලක්ක කරගෙන. ඒ වගේම අපි මෙතන සිට සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් උප සමිති දරන්නේ වෙළඳ සංගම මේ රටේ ඉන්න නිෂ්පාදකයෝ විවිධ අය මේකට එරෙහිව දක්වන සියලු බලවේගයකට ඒක රාශි කරමින් ඉදිරියට යන සටනකට මුල තමයි අද අපි මේ ආරම්භයක් විදියට පටන් ගන්නෙ.